ස්වාමීන් වහන්ස, මේ සමාජයේ බොහෝ දෙනා ජීවත්වන ස්වභාවය අනුව ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරින් කුමක්ද කියන්නට පුළුවන්? බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරන් කියනවා, මැරෙන සත්වයින්ගෙන් මෙතන මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. එහෙනම් දරුවෝ, එතන තමයි අපි හිතන්න ඕනේ. මැරෙන සත්වයන්ගේ මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. ඒ නිසා මේ පස් සිල අපිට බුදුරජාණන්සේ මේ ඇඟිල්ල දික් කරලා පෙන්වන පස් පිළ අපිට කරන අනුතු හැඟවීමක්. බුදුරජාණන්සේ මේ 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 මොහොතේ ජීවත් වෙන සෑම බෞද්ධයෙකුටම කරන අනුතුරු හැඟවීමක්. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන බුදුරජාන් වහන්සේගේ මේ නියසිලේ තියෙන පස්සහුරෙන් පස් පිට වෙන්න. නමුත් අපි සියලු දෙනාම ගිය ජීවිතයේදී මේ දක්ෂභාවය ලැබුවා. ඒකයි මේ සුගතිය ඉපදුනේ. ගිය ජීවිතේදී දක්ෂභාවය ලැබුණා. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනේ? නැවතිච්ච තැනින් අපි පටන් ගන්න ඕනේ. නැවතිච්ච තැනින් පටන් ගන්න ඕනේ. නැවතුණ තැන මොකද්ද? ගිය ජීවිතේ නැවතිච්ච තැන. දැන් ඔබතුමිය ගිය ජීවිතේ නැවතිච්ච තැනක් තියෙනවා. තේරුණාද? ඒ ගිය ජීවිතේ නැවතිච්ච තැන මොකද්ද? ඔබ අවුරුදු 80ක් 70ක් 90ක් වෙනකොට ජීවත් වෙච්ච වයෝවෘද්ධ උපාසකම්ම කෙනෙක් ගිය ජීවිතේ. එතනින් අපි නවත්තන්නේ. එතකොට පන්සල් ආශ්‍රය කරගෙන, බණවඩු ආශ්‍රය කරගෙන, සිල් සමාදන් වෙලා, දන් දීලා පන්සලේම හිටපු අය තමයි අපි ගිය ජීවිතයේ අවසානයේදී. දැන් එතනින් මැරලා තමයි අපි මෙතෙන්ට ඉපදුනේ. තේන්න. එහෙනම් ඉතින් ඒ ගිය ජීවිතේ නතර කරපු තැනින් පටන් ගන්න දක්ෂ වෙන්න ඕනේ. දේන්න. දැන් අපි සිල් සමාදන් වෙන්න පටන් ගන්නෙ කවදද? අවුරුදු 60 පෙන්නට පස්සේ, 50ට පෙන්නට පස්සේ. නමුත් ගිය ජීවිතේ අපි අතනින් නතර කළා. නේද? එතනින් නතර කළා නම් අපි දැන ගන්න ඕනේ තරුණ කාලෙන්වත් අඩු වශයෙන් නතර කරද්දී තැනින් පටන් ගන්න. ඒ නතර කරගත්ත තැනින් පටන් ගත්ත නම් අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපි අලුත් තැනින් පටන් ගන්න ගියොත් හැමදාම කරපු දේ අපි ආයිම සිද්ධ කරනවා. මේ ජීවිතෙත් අපිට කාලය, මොකද ගිය ජීවිතෙත් අපිට කාලය මදි වුණා. මොකද අවසානයේ පටන් ගත්තේ. නමුත් මේ ජීවිතෙත් දැන් අපි ඉන්න අවසානයේ පටන් ගන්න. ඇයි අපි අවසානයේ පටන් ගන්න ඉන්නේ? අපි නවතින තැන දැක්කේ නැහැ. තේරෙනවද? ඉතින් නැවතිච්ච තැනින් අපි පටන් ගන්න ඕනේ. මොකද අපේ සංසාරේ ආපු ගමනේදී අපි නැවැත්තපු තැන් තියෙනවා, මහා සශ්‍රීක තැන්. මොකද බුදුරජාන් වහන්සේලා ලක්ෂ ගාණක් අතීත සංසාරේ බුදු වෙලා තියෙනවා. මේ ඔබතුමිය මගෙන් බණ අහනවා වගේ ඔබ බුදුරජාන් වහන්සේලාගෙනුත් බණ අහලා තියෙනවා. එහෙම තැනකින් අපි පටන් ගන්න ඕනේ. සමහරලාට බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඔබ බණපද තුනක් කියද්දි නැකිట్లా ගිය අවස්ථා තියෙනවා. හතරවෙනි බණපදය වුණා නම් ඔබ සෝවාන් ඵලයට පත් වෙනවා. නෑ, මට දැන් වැඩ වැඩි කියලා ඔබ නැකිట్లా ගිහිල්ලා තියෙනවා. එනම් ඔබ එවැනි ශක්තිමත් තැනකින් පටන් ගන්න ඕනේ. ඒ වගේම අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබ අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදාව ලැබලා තියෙනවා. භික්ෂුන් ශාසනේ, භික්ෂුණී ශාසනේ. එහෙනම් එවැනි තැනකින් අපි පටන් ගන්න දක්ෂ වෙන්න ඕනේ. එවැනි තැනකින් පටන් ගන්න දක්ෂ වුණාම අපිට ශක්තිමත් ආරම්භයක් අපි ඇති කර ගන්නවා. නමුත් අපි දැන් පටන් ගන්නෙ මොකන්ද? අපි ඉරිදා ඉස්කෝලේ ගියා නැත්නම් ඔතනින් පටන් ගත්තොත් ඔහොම තමයි අපි පටන් ගන්නෙ. ඒවා ශක්තිමත්. ඒවෙන් පටන් ගත්තොත් කවදාකවත් මේ ගමන ඉවර කරන්නේ. එන ඔබ පටන් ගන්න ඕනේ කොතෙන්දද? අර සාරා සංඝ කල්ප ලක්ෂක් ආවා වූ ගමනේදී මම බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තිනවා කියන තැනින්. මම සංසාරේ බණපද තුනක් අහලා සෝවාන් වෙන්න ඉඩ තියෙද්දි මම නැකිట్లా ගිය තැනින් ඔබ පටන් ගන්න ඕනේ. මං සංසාරේ අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදා වෙලා හිටියයි කියන තැනින් එහෙම පටන් ගත්තොත් මේ ගමන ශක්තිමත් ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. සමාජයේ බහුතරය නොවි ඔබ සමාජයේ විශේෂ කෙනෙක් වෙන්නට උත්සාහ කරන්න. ඒ ගුණධම් ඇසුරෙන් ධර්මයේ ශ්‍රවණය කරන, ධර්මයේ ඇසුරු කරන පුද්ගලයෙක් හැටියට ඔබේ දුවට පුතාට, ඔබේ හිතවතාට ධර්මයේ අගය කියලා දෙන්න. ඔබට ධර්ම දානමය ආනිසංස ලැබේවි. ඔබේ ජීවිතය සකස් වේවි.